I born adat secrets of nature වන අලිචාරය පිළිබඳ දිනපොතේ තවත් පිටුවක් ඔබත් එක්ක බෙදා ගන්නට ඇවිත් ඉන්නවා ආචාර්ය සුමිත් පිළපිටිය. අපි කතා කරා අවසාන වශයෙන් අලින්ගේ ලිංගිකත්වය පිළිබඳව. එහි එක් පැටලවිල්ලක් ලිහාගෙන මේ අනේක වඩාත් වටිනවා කියලා මට හිතුණා ડોක්ටර්. වනාන්තරේ ඕගොල්ලොත් ගිහිලා තියෙනවා නම් අලි ඉන්න තැන්වල ඉඳලා තියෙනවා නම් දැකලා ඇති. රංචුවක් ඉන්නවා දෙකක් ඉන්නවා. ඒ මැද්දට දුර ඉඳලා ලොකු තලස්ථානි අලියෙක් එනවා. ගැහණු සත්තුන්ගේ ලිංගේන්ද්‍රිය ජනනේන්ද්‍රිය පරීක්ෂා කරනවා. නැත්තම් මුත්‍රා පරීක්ෂා කරනවා. මොකක්ද මේ කරන්නේ? මේක හරි ප්‍රහෙලිකාවක් වෙන්න පුළුවන් කෙනෙකුට. ඇත්තටම මොකක්ද මේ සිද්ධ වෙන චර්යාව? ඒක එච්චරම බරපතල ප්‍රහෙලිකාවක් නෙමෙයි. දැන් ගැහණු සතෙක් ලිංගික සම්බන්ධකම් තබා ගන්න පුළුවන් කාලය එනවා කියන්නේ තමන්ගේ ශරීරයේ තියෙන හෝමෝන් වෙනසක් වෙනවා. ලිංගික සම්බන්ධකම් තියන්න පුළුවන් හෝමෝන් තමයි ටිකක් වැඩි වෙන්නේ. එතකොට තමන් මුත්‍රා කරනකොට ඒ හෝමෝන සමහර විට මුත්‍රාවල හුඟක් වෙලාවට මුත්‍රාවල තියෙනවා. දැන් පිරිමි සතෙක් රංචුවකට ආවහම පිරිමි සතා මං කිව්වා වගේ රංචුවත් එක්ක දීර්ඝ කාලීනව ඉන්නේ නැහනේ. ඉතින් පිරිමි සතාට ඕනේ මෙතන මාත් එක්ක ලිංගික සම්බන්ධකම් තබා ගන්න පුළුවන් ගැණු සතෙක් ඉන්නවද කියන එක හොයන එක. ඉතින් ගිහිල්ලා හැම ගැණු සතාවම ඉව කරලා ඒ කට්ටියන්ගේ ජෙනිටල් ඒරියක ලිංගේන්ද්‍රය ඉව කරලා බලනවා මේ අර ඊස්ටර්ස් කියන තත්වයට ඇවිල්ලාද ඉන්නේ කියලා. ඉතින් එහෙම ඉව කරලා ඒක නැත්තම් ඊළඟ එක්කෙනා ළඟට යනවා. ඉම නැත්තම් ඊළඟ එක්කෙනා ළඟට යනවා. එහෙම බලලා කවුරුත් නැත්තම් අලිය එතනින් මේ මේ ඒ රංචුව අතහැරලා ඇවිදගෙන යනවා එතනින් පිටතට. හැබැයි එහෙම ඉව කරනකොට සමහර විට අපි දැකලා ඇති සමහර විට ඉව කරනවා ඉව කරලා හොඬ රවුම් කරලා කට ඇතුළට දාගන්නවා. දැන් ඒකෙන් කරන්නේ මේ මේ තමන්ගේ අලියාගේ කටේ උඩු තල්ලේ ඉංග්‍රීසියෙන් කියනවා වර්මේරෝනේසල් ග්ලෑන්ඩ් කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒක නිකන් රසායනික සෙන්සර් එකක් වගේ. අර මුත්‍රාවල ඒ හෝමෝන තියෙනවා නම් ඒකෙන් තහවුරු කරන්න පුළුවන්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලෙමන් රෙස්පොන්ස් එකක් කියලා. ඉතින් ඒක ඒක තමයි කරන්නේ වෙලාවට. සමහර විට මේ මේ ගැණු සතාගේ මේ ජෙනිටල් ඒරියා එක මේ මේ ඉව කරනකොට එයාට හිතනවා නම් අපි දකිනවා මෙහෙම හොඳ රවුම් කරලා මේ මුඩු තල්ලට අල්ලලා බලනවා. ඔව්. එහෙම තමයි එයා තහවුරු කරගන්නේ එහෙමද නැද්ද කියන එක. ඔව්. ඒකතර ડોක්ටර් ඇත්තටම අලියා ඉපදිලා තින්නේ එහෙනම් විද්‍යාගාරයකුත් එක කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව්. විද්‍යාගාරයකුත් එක වගේ තමයි. අපි ඔය ටික කරගන්න ලොකු පරිශ්‍රමයක් මූල්‍ය වියදමක් කරන්නට වෙනවනේ. අනිත් එක දැන් හැම අලියා හැම සතෙක්ගෙම ගැහණු සතෙක්ගෙම යුරින් එහෙම ටෙස්ට් කරන්නෙත් නෑ නේද? ඉඳ හිට නේද එහෙම ගන්නේ දැන් සමහර විට ගෑනු සත්තුත් අලියා ඇවිල්ලා ටෙස්ට් කරනකොට මූත්‍රා කරනවා ඒ වෙලාවේ මූත්‍රා කරන්නේ මොකද මූත්‍රාවලේ අර අර මූත්‍රාවලේ ඒ හෝමෝන ප්‍රමාණය වැඩි ඉතින් එයාට ඉක්මනට තහවුරු කරන්න පුළුවන් ඉතින් එහෙම ටෙස්ට් කරලා එයා ඉව කරලා එයාට හිතෙනවා නම් මේක මොකුත් නැහැ කියලා එතනින් එහාට මොකුත් කරන්නේ නැහැ මේ මේ ඊස්ටර්ස් වෙන්න පුළුවන් කියලා හිතනකොට තමයි හොඬ අර ඒ ග්‍රන්ථයට දාලා ටෙස්ට් කරන්නේ. ආ. ඉතින් රංචුවකින් ඉන්න හැම ගෑනු සතාගෙන් වගේ ටෙස්ට් කරනවා. සමහරට ළඟින් යනකොට කිසිම ඉවක් නැත්නම් එයාව ටෙස්ට් කරන්නෙත් නැහැ. ආ. ඔව්. එහෙම එහෙම එයාට තේරෙනවා කොයි ආයවද ටිකක් කාලය වමු කරලා ටෙස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් සමහර විට අපි දකිනවා කිසිම රංචුවක් නැතුව තනි පිරිමි සතෙක් ඇවිදගෙන යනකොට තන පිට්ටනියක ඕ පාරක වුණත් හිටපු ගමන් නවත්තලා ඉව කරනවා. ආ. ඒ ඉව කරන්නේ එතනින් ගිය ගැහණු සතෙක් මුත්‍රා කරලා ඇති. ඒ මුත්‍රාවල මේ හෝමෝනේ තියෙනවද කියලා ටෙස්ට් කරන එක තමයි කරන්නේ. සමහර විට එහෙම ටෙස්ට් කළත් ඒ ග්‍රන්ථයට යොමු කරලා ටෙස්ට් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒකත් වෙනවා. ඔව්. එතකොට ડોක්ටර් දැන් මේක අපි ආසියාවේ අලි ගැන නෙමෙයි කියන්නේ. ඔව්. අප්‍රිකාවේ අලින්ගෙත් මේ තියරි එකමද පාවිච්චි වෙන්නේ? ඒකම වෙනවා. ඔව්. ඔව්. එතකොට ඔය පරදේශකයින්ට අපි ආසියා පැත්තකට තියලා අප්‍රිකාව ගමුකෝ. ඔව්. දැන් මේ ස්ට්‍රෙස් කියන හෝමෝනය සක්‍රිය වෙලා එයා දැන් මේ ලිංගික සංසර්ගයකට සුදුසු කාලච්ඡේදයේ ඉන්නවා කියන එක හැඟෙනවට අමතරව
පර්යේෂකීන්ට හැකියාවක් නැද්ද මේ ගොල්ලන්ගේ ස්වභාවය වෙනත් බාහිර පෙනුමකින් හරි තීරණය කරන්න මෙයා දැන් මේ කාලෙට ඇවිල්ලා කියලා තේරුම් ගන්න හරි. දැන් පිරිමි සත්ත්වකගේ නම් හරිම ලේසියෙන් කියන්න පුළුවන් මද කිපිලා කියලා. ගෑනු සත්ත්වකගේ ඒ බාහිරව ඒක පෙන්වන්න කිසිම වෙනසක් වෙන්නේ නැහැ ගෑනු සතාට. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් මම ඊස්ටර්ස් වල ඉන්න ගෑනු සතෙක් ඉන්නවා කියලා මම අඳුරගන්නේ රංචුවක පිරිමි සත්තු ගොඩක් හිටියොත්. මොකද සාමාන්‍ය රංචුවක පිරිමි සත්තු නැහැ. වැඩිමුණොත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඒ මේ එතෙන්ට එන්න ඉඩ තියෙනවා. හැබැයි පිරිමි සත්තු 5-6 දෙනෙක් කවදාවත් අපි රංචුවක දකින්නේ නැහැ. රංචුවක පිරිමි සත්තු 5-6 දෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ එතන ඊස්ටර්ස් ෆීමේල් කෙනෙක් ඉන්නවා. ගෑනු සතෙක් ඉන්නවා. එහෙම තමයි මම අඳුරගන්නේ ඊස්ටර්ස් ගෑනු සතෙක් එතන ඉන්නවා කියලා. මට මේ අප්‍රිකාවේ අර ඇම්බෝසෙලි නැෂනල් පාර්කේ ගොඩක් දීර්ඝ කාලයක් වැඩ කරපු සින්තියා මොසුයි ජොයිස් පූල් වගේ අය ඒ කට්ටියන්ගේ සටහන් වලින් තියෙන්නේ ඒ දෙන්නට ඇවිදින ලීලාවෙන් කියන්න පුළුවන් කියලා. ගෑනු සතා ඇවිදින ලීලාවෙන් ටිකක් කොමල ගතියක් වගේ අපි කොමල කියලා කියන්නේ ඒ වගේ ගතියක් වගේ තියෙනවා කියලා ඇවිදිනකොට. ඒක මට නම් තාම බලලා අඳුරගන්න අමාරුයි. හැබැයි මට ඒ දෙන්න තරම් තියෙන අත්දැකීම් නැහැ. ඉතින් එහෙම මටත් ඒ දවසක ඒ වගේ අත්දැකීම් එක්ස්පීරියන්ස් එක තිබ්බනම් මට සමහර විට කියන්න පුළුවන් වෙයි. දැනට නම් මට බෑ. ඒකට කියන්න බලලා කියන්න පුළුවන්. හුඟක් දුරට. හැම වෙලෙම නෙමෙයි හුඟක් දුරට කියන්න පුළුවන්. අද අපි කතා කළේ ලිංගිකත්වය සහ වන අලිංගේ සම්බන්ධතා පිළිබඳ පවතින වෙනත් ඉසව්වක්. කෙනෙකුට මෙය සාමාන්‍ය දෙයක්සේ පෙනුනත් බොහෝ විට ඒ ඇතුලේ පවතින විද්‍යාවත් ඒ ඇතුලේ අලියා සතුව පවතින විද්‍යාත්මක සංදර්ශකත් පිළිබඳව අපිට අද විමසා බලන්නට ලැබුණා ආචාර්ය සුමිත් පිළපිටිය සමග. ඔබට බොහොම ස්තුතියි. Thank you.